යිබ පාත්‍රේ දහය ස්වාධින පැවෘති සමගෙන් ඔබහමුවන මම නිමේශ චමත් සංකල්පය. මම වෙනරරි ගෙනලි අදත් මලි ම ධහනය ප්‍රධාන ප්‍රවතිී සිරස් තලබැත. කොරෝනා පොකුරට අදත්නිදහස් අට සිය විසි හතක් එක් වෙද්දී. සමස්ත පොකුර එක් ලක්ෂ අසූ දහසේ සීමාවත් ඉක්මවයි. සන්ටරන සීමර් වකින්න මුරකොළවල් වගේම හදිසි වැටලීමමුත් කොරෝනාවට එරෙහි එන්නත අඩු පාඩුවක් නැතුවම ගෙන්වන්න ආණ්ඩුවෙන් සැලසුම් අවශ්‍ය බඩු ළඟටම ගෙනල්ල දෙෙනවා බියක් ඇතිකරගන්න එපා ඇමති මහින්දාලන්ද කියයි තරුණයන්ගේ අතමිට සරුකරන්න රට පුරාම අධිතාක්ෂණ ගම්බාන පිටවන්න ඇමති නාමල් සූදානමින්. අවුරුදු අනු එකකට පසු රැසීලය දරුණුම නියගේක අපේ රටෙන් මේදක්වා වාර්තාාවනුෝ කොරෝණා රෝගීන්ගේ සංඛ්‍යාව අද එක්ලක්ෂ අසූ දහසේ සේමාව එක් මලගයා අලුත් අවුරදු කොරනාපපුකරත් එක තමයි වැඩි වශයෙන් රෝකීන් වාර්තාාවෙන්න්න පටන් ත්තිමෙනරේ ದ හ ට හද ෙ රට එකතු නකට, ාව ගොදුර හිට දහ ന . මෙදක්වා මරකින් වාර්තාවි ඇති සමස්ත කරුණ ආසාධතයන් සංඛ්‍යාව, ක්ෂ අ සූදහස් පන්සියානු තුනක්. 13තරින් තිස්තිස් නවතෙනකු රෝහල්කතව ප්‍රතිකාර ලබනවා. මෙදක්වා සේලබූ කොරුණ ආසාධතයන් සංඛ්‍යාව එකක්ක්ෂ හතලි සටදහස්තුන්සියානු එකක්. මෙදක්වා සේලබූ කරුණ සාධතයන් සංඛ්‍යාව එකක්ක්ෂ හස් අස්තුන්සිය අනු එකක්. මේ තිනවල ඉන්දියාවේ කුඩා දරුවන් අතර බහුලව පවතින ළමමා බහුපද්ධති ප්‍රාහය රෝගය මෙරට දරුවන් අතරද පැතිරයාමේ අවධනමක් පවතින බව විශෂක්නිවෛදය දීපල්පෙරේ රමතා පවසනවා පහගගේ දිනවලද ඉන්දියාවේ ළමයි අතර කෝවිඩ් නිසා ඇතිවන ඒ බහුපද්ධති රෝගක ප්‍රධාකතාව මල්ටිසිස්ටම් ඉන්ට්‍රමේට්‍රී ඩිසස් කියන ඒ රෝගතත්වය වාර්තාාවෙන පටකරන්තියෙන පෞුගගේ වසරදි අපි කවසාක රෝගය කියන රෝගතත්ත්වයත් වාර්තාකරා මේ රෝගගේ රෝගලලා. වි කවස්සාකි රෝගයේ රෝග ලක්‍ෂණත් මතු වෙනවා. කෝවිඩ රෝගීන් දවස් දාාහතරක් විතර ගියාට පස්සේ. ඔවුන්ගේ උනතත්වය තවදුරටත් පවතිනවා. නැත්තං දවස් ධාතරට පස්සේ ආපව් න ඇස් ටත්තුවීම දිවර්රත්තුවීම ඇගේ. රතු ලප වගේ ඇතිවීම ඒකම උදාසීනකම මලානිකම් ඇගපත්තර උදාව බඩරිදීම් වගේ රෝගලක්ෂණ මේ අයට දවස් දාතර පැන්නට පසෙත් මතු වෙනවා නම්. මේකට හේතුව බහු පද්ධති රෝගගතාවේද කියලා ප අපිස්ොයාබැලිය යුතුයි. ඉතින් අපේ රටෙත් කීපදනෙක් පහුගේ කාලදි මතු වනා දැන්තියන රෝගතත්ව ඇත් එක්ක අනාගතයේද මේ රෝග ලක්ෂණ තියන රෝගීන් මතුවෙන්න පුළුවන්. ඉතින් මෙතැන්දි සාමාන්‍ය ෝවිට ෝගෙක්ටඩා මේ දරුවන් විශේෂයම බලාගත යුතුයි. බොහෝ විට දැඩිසත්කාර එකකට දාලා මේ දරවා බලාගන්න වෙනති. ඒ නිසා කරුණාවෙන් දෙමවපියන්ට කියන්නේ කෝවිට් රෝගේ බෝකරගන්න එපා. ක් ංවර්තන කමිටු සහපති පලතු මන්ත්‍ර කපිලනුවන් අතුකෝරල මහතාටත කොரோුණ සාතන තිබෙනවා. එබව தහවුරවිමෙන් අනතුරුව න්ත්‍රීවරයා ගිලන්වතකින් කොල්මට රගණනීම සිද වූ අත්‍ර, මීට දිලගේ பேකට උදි කන්තලි ප්‍රදේශි සභාවය උප සභපතිවරයා. මන්ත්‍රීව கு මෙම රියතුருது කාரிமாண்டலே එක්க்காாய்ුද කොரோ ආසාධලෙ හඳ ැන. ගැලවීමේ හමුතා මුලස්ථන මගින් ශ්‍රස්සන අපහසතා සයිද කොරුණා रोගන්ගේ ප්‍රතිකාර කඩීතු සඳහා යොදා ගන්නා බයිප් ව යන්ත්‍රයක් සෞඛ්‍ය අමත්‍යන්ශේදී අත්‍ය පවිර ව්‍ය රචිමහත්මිය වෙත ප්‍රධානය කළ. රුපාලක්ෂ දහතුනක් පටි එම යන්තය පොළනුව දිශ්‍රික කොවිD් रोගීන්ට ප්‍රතිකාර සඳහා වෙන් කරඇති හිංගුරකුඩ මුලිකරොහලට ලබදීමට කටයුතු කරනු ඇති. මෙ අත්‍ර සීදුව කොවිD් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්සානයේ සෞඛේකාරිමණ්ඩලේ මෙහහිුම් කටයුතු පුළල් කිරීමට පියවර කෙන තිබෙනවා. එහි කටයුතු රජාමාතය විශෂක් නිවයිද්‍ය සුදර්ශ්ණී ප්‍රාන්තු පුලි මහත්මියගේ නිරක්ෂණයට ලක්්පුනාා. යුදහමුදාසේවාවනිතා ඒකකෙ සහ යුදහමුදාව එක්ව සකස් කරන ලද මෙම මධ්‍යස්ථානයේ ඇනන් ඩාරිතාව එක් දහස් දෙසයක්. හත්වන්ද ැනකන් ක්‍රියත්මක වබන විදිහට පනවල තියෙන සංචරනසීම, කවරුහරි කෙනෙක් අඩන්න හදනවඩන් ඒයට විරුද්ධව නීතිය තදින්ම ක්‍රාත් කරනවා කියලා ආරක්ෂකංශ අවධහරණේදම කියනවා. රටම ආනි වනි විද්‍යටයි ආර්ක්ෂක වැනිපිළිවෙල ක්‍රියාත්ම කරලා තියනෙ. මෙ ඇතරේ පරික්ෂාකරීම් ජංගම මුර සංචාර වගේම. හදිසි වැටලීම් ඒක ආදේ ඒකා පදව මේ කටයුතු සාර්ථකව සිද්ධ කරනවා. ැට ක්‍රාමක සංචරණන සීම දැඩව ක්‍රියාවටනගීමට අවශ්‍ය විදවිධනයෝදාති වෙනවා. සංචරණ සසිමා ක්‍රාත්මක කාල සීමාව තුළ, නිරෝතාන නී ල්ලගනය කරමින් කටයුතු කරන්නටඩෙහිව, වැඩිව නීතිය ක්‍රාත්මක කරන බවයි පොලිසි අාවදහරණය කරන්නේ. එමෙන්ම ද්‍රන තාක්ෂණනයදයොදාකනමින් සංචරණ නීති හා නිරෝතාන නීති කඩ කරන්නන් කොටරගනීමේ මෙහෙම් ක්‍රාත්මකායි. සංචරන සීම පැනවීමත් සමඟ දින තුනකදී එල් ලිහිල් කිරීමට රජතීරුණය කරතිබනා. යනුව පසුගේ විසි පස්වනදා සංචරණන සීමමාලය මහතරටල්ලිහිල් කරුණ. ජලී එදිනරාතුරුයි එකොළහට එය පැනවීමරමුළු කරගනිින්. ඒෙත් එමදිනේ ජනතාව වගකීම ොරව කටයුතු ක ආකාරය නිීක්ෂණය බනා. එඇනිතත්වයක් පැවතියහෙොත් කොරුණ ෛරස් ්‍යපති තවදරටත් සසේකුවෙන් හලයාහකි බව අවපෝධ කරගැීමෙන් පසුවයි සංචරණ සීම. ලබන හත්වනදා දක්වා අක්ඩවක්‍රාත්මක කිරීමට පේවර ගැනේ මෙ තර සංචරන සේමක් ක්‍රාත්මක වකවානුවේ ගමනාගමනෙට අවසර ලබාති ඇතේ අත්‍යවශ්‍ය සේවාවන්වරට පමණයි. ඒදී ආතන හැදුරම් පාතා ආතන ප්‍රධානන්ගේ ැදවීම් ලිපිය ලඟතතාා කනීම නිිවාර්ය වනවා. සිදුවනනාක්‍රමිකතාව වලක්කාලීම සඳහාතිවෙන පුරා පරිීක්ෂ හාම මෙහිෙම් ක ්‍රාත්මක වනයිරු දක්නට ලැබනාා. විශේෂයෙන්ම පළත්මයි මතර ගමන් ගන්නා ්‍යවශ සේවාවන්ට අයත්වාහන පුද්ගලින් සියලු දෙනා විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමටයි කටයුතුය දාතිබෙන්නේ. වැනිසරආර්ථක මධ්‍යස්ථානය තුග වලඳදාම සඳහා දූදස්සන වන විට විෘර්ත කරති බනා. ජංකමරතමගින් වෙළඳදාම් සිදු කිරීමට අපේක්ෂක් කලවෙලදුන්, එමල් ධ්‍යස්ථන කරා පැමණ සිටි අයරු දක්නටලබනාා. මේ‍යතර කොළඹ මැනින් වෙළඳොල හෙටසසාහ නිදදා දෙදින තුළ එළළ වෙලදාම සඳහා භෘත කරන බව එහි ව්‍යාපාරිකයන් පවසනවා. මෑත්‍රතැඹුල් ආර්ථක මධ්‍යස්ථානය, තෝග වලදාම සඳහා විවෘතව පවතින බව ප්‍රකාශවීමත් සමඟ ගොවින් සහ වෙනදුන් මෙම මධ්‍යස්ථානයට අද පැමණියද එය වසාතමාතිබනාා.වෙලති සංක මේ සහපත යබඒ න අයික මහතා සඳහන් කළේ ආර්ථක මධ්‍යස්ථානය හෙට සහ අනිද්දාා දෙතින තුළ විවෘතකිරීමට දීර්ණයකර ඇති බවයි. ගඩයිග අපිත්ේ හින්ද තමය හොබ හින්දල ඇඉල්ල හොලම දල මේ නොගන්නබටුන ස යක් යකක්ය ඒක බලා තම ඉඩවෙන්නබ දැපියල මෙතර පුර රස්කාතුන දීල් ගන පෙ ස්සාහ ලාව ඩර්නවාගුවන විසිනමේ තිය තිසක අිල්ල බල පොහම ඉතින් ඇරලනහරනොතකටය ඇල්ල ඉන්න අනික්තියන. කිය ලලා මකට ගන්න කියලා රණ ත යට රන්න. යෝ වෙල ක් ග රර ලා కට කළ ර න්න න්න න තිය ද කරන්න කියලා න්න. සංචාර්න සීම ක්‍රියාත්මක වුණක් අද විසි නමවෙනිද අද රාත්‍රී සිට ආර්ථික මධ්‍යස්ථාන ඒවගේම තොගවෙලද මධ්‍යස්ථාන වලට යම් වාහනයක් ගමන් කරනවන ඒ සඳහා අපි පුූර්ණ සහය ලබාදෙනවා ඒ සඳහා ඉඩ ලබාදනවා එතා තනිද්ද තාර්ථික මධ්‍යස්ථාන විවෘතෝ පවතිය නිසා අද රාත්‍රී සිටම් ඒ සඳහා ගමන් කරන වාහනවලට ගමන් කිරීමට හැකියාවත්තියෙන. ඒවාගේ මේඒ අදාළ කෘෂි ද්‍රව්්‍ය ආර්ථික මධ්‍යස්ථාන් රැගෙනයාමෙන් පසුව ගෙනයාන වෙනත්වාහන වලට ඒගේ බ න් ැෙන පස. ආපස වැැමින්න ස්වාහනවලටත් ආපසු ගමන්කිරීමට අවස්ථාව ලබා දෙනවා. ම්‍යතර විශ් විද්‍යාල ප්‍රවේශයි සඳහා අත්‍යවශ්‍ය අත්පත සිසුන්ගේන්ඩිවෙස් වෙත ප්‍රවාහණය කිරීමට පොත් අලවිස්ැල්ලට අවස්ථාව ලබාදීමට, පොලිසිය තීරණය කරතිබෙනවා. යි ක්‍රමවවි්‍යයාහරහා යිුම් පත්‍රවෙන් කිරීම පහසුම් සිසුන්ට ලබාති ඇති බවයි විශ්වවි්‍යාල ප්‍රතිපාදන කොමිෂණු භාව පවසන්නේ. බස්නාහිර පලාාත තුළ වාහනාදායම් බලපත්‍ර නිකුත්කිරීම ලබන හයවනදා දක්වා තවතුරටත් අත් හිටවා තිබෙනවා. එම කාලේ තුළ කල්ලිකුත් වන අදායම් බල පත්‍ර නැවත ලබාගැනීමේදී ජනි තිස්වනදා දක්වා දඩමු දල් අයනොකරන බවයි රචදැනුම් දෙන්නේ. කොරෝනාා එන්නත් කරන වැඩපිළිවල තෞදුරටත් පුළුල් කරන්න රජය මේ වෙනකොට පේවර අරන්තියෙනවා. මහනුර දිස්පික්කේ ජනතාවට එන්නත් ලබාදීම හෙටදිනියදී ආරම්භ කරන්නයි සැලසුම් සකස් කරලා තියන්නේෙ. ඕනිේෂ මේ වැඩපිළිවෙල්ට අවශ්‍ය එන්නත් ඔගගේ අඩුපාඩුවක් නැතිව ගෙන්ඩන්න්න රජ්‍ය අවශ්‍ය සැසුම් සකස් කරලායි තියනෙ.ඒ එකටයුතු අධීරින් අධිර සිද්ධ නිරවා කියලයි සෝකි බල ධරීන් සඳහන් කරන්නේ. ரோුණමර්ධන එන්නත් කරන වැඩපිවෙල සලසුම් සහගතව අකන්නව ක්‍රාත්මක කරන්නේ. ජනාතිපති ගටාබේ රාජපක්ෂ මතිතුමා උපති ස්ලබාදී තිබෙනවා. එයනුව මෙම වැඩපිළවෙ ප්‍රමුඛතා පදනම මතයි අධිරක් කෙහිපයක් කත්තේ ක්‍රියාවට නැගවන්නේ. ඇට නකා එනතයේේ පළමු මාත්‍රාව පුදගලින් නවලක්ෂ විසි පන්දහස් දෙසියාහතලස් දෙදනකුට ලබාතුන්නතර. එඒහි දෙවන මතාව ලබාතියඇති සංක්‍යාව තුන් ලක්ෂහතලස් තුන්දහස් දෙසියානු තුනක්. යිනුෆා නතයේ පළමු මාත්‍රාව පන්ලක්ෂ අසු දහස් තිස් එක්දෙනකුට ලබාතිය තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලායති සංඛාවදහස් හරසය තිස් පහක් ස්පට්නිික් එනත පුදකලයන් දාාහත්‍ර දහස් නවස අසූ හතර දෙනකට ලබාතිය බෙනවා. සයිනෆාම් එන්නත මිලියනයක් ජුනිවාසේ හයිවෙන්දා. ශ්‍රී ලංකාවට ලැබීමට නියීමිතයි. මේ පලවන තොකය තමයි අපට රාජය අෞක්ෂ්‍යධ නීතිකද සංස්ථාව මගින් ලබාගන්න සයිනෆාම් මෙන්නත්තුොගේ. මෙය දැනට එන්නත් කරනු ලබන සයිනෆා මෙනතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට තමයි. அගේ බලාොත්තු. මෙන්තර මහනුවර දිශ්‍රේ ජනතාවට ොரோனா என்னන්නත් ලබාදීම හෙටආரம்ம்ப කරන බව අමාතේ කෙලි ම්මුක්වැල්මහතා පවසනවා. අවශ්‍යතා සහිත සீල පුර වැසියාන්ට, ඉදිරිමස තුන තුළ කரோனா මර්රදින என்னත් ලබාතිෙන බවයි අමාත්‍යවරයා වැඩිතුරටත් සහන් කේ. නුව දිස්තරරික්කේ වැඩිමආ අධතියන් සිටින ප්‍රදේශ අඳුරගෙන තියෙනවා ඒ ප්‍රදේශවලින් MමෝH කොට්ටාස දෙකක්. මැනික් සින්න සහ කුන්ඩසාහලේ ඒ.මෝ දෙට සම්පූර්යෙම බැක්සිනේෂන් එමන වැඩපිළිවෙල ක්‍රියාත්ම කරන්න හෙට අවසේ සහ නිද්ධ ඉංහනිද්ද බලපොරොත්තන වි පාශයන්. ස්පට්ක් එ කෝල් ේන කැම ේට විස රඩියන් තියාගන්න න ිනිත් විශක් යනවායි එලිය දරගන පෑදකක් හතුල පාවිච්ච කරන්න වන නිසාස් සංකීරනත් විශේසක්න වෛද්‍යවරුන් සම්පූර්ණ සම්බන්ධ අවශ්‍යඋප දෙෙස් ලබලදීලා මෙ වෙනකොට කටයුතු කරන. අ ලාපොරොත්තුවවා අබට මාන්සේ හයි වෙන දනවට තව දශස්කීපය යිතියෙන්නේ ව ලක් විස්ස ස ා ලංකකාට බොත් ව අ දනොට ේක ොටස ට ග ත් නිස. තර ෝමූල ග්‍රාමිල් ධරරිවසම් දෙක එක්දාහස් පන්සේදිනකුට සයිනෆාම් එන්නත ලබාදීම සිතවනා. බෝමුල ශ්‍රීස ෝදාරම මුූලස්ථන විහාර පරිශ්වේදි එම කටේතු සිතකරුණේ, ජාතික සෞඛ විද්‍යායතන සෞඛ්‍ය කාරමණඩල මුිකත්වෙන්. குරුණල් ක පන්නල ප්‍රදේශේතිීද එන්නත් කරන වැඩසටහන තුන්වනදිනටත් සාර්ථකව ක්‍රත්මක කරුණා. දෙදහසට සියදිනකුට අදදිනයේ එන්නත් ලබාතුන්න්න අතර, පාලමිතුමන්ත්‍රී අනුර පිරිදර්ශනය පමහතාද එ අවස්ථාවට එක් සිටියා. රජ්‍යසේ නිලධාරගේ කාර්යක්ක්ෂමතාව අනුවතම අපේ නායකත්වය සාධාරණය ඉට කරන්න අපි පුළුවන් වවෙ දේ සහහා ංගිතනවා හැම එකතු වන. මංගෙන ලංකාම එන්නත් කරනේ කිරීම ඇතිකර ජනාතිපපුත්තුමාගේ වැඩ පිරිවල සෞඛ්‍යසේවානෙක් ඉතා හඳින් ක්‍රියත්මක වෙනවා. මේන්නට නිසා සියල්ලම සම්පූර්ණයනත් කියලා හල්පනා කර නර්කයි. ක්‍රියාකරුවොත්තේ සංචර්ණ සීමමාන්ට අතත්ව මංගිත නවා. අපට පැහැදිලියම මේ පෝවි රෝගෙන් නිදීමේ හැකියාව තිබේ. මේ අපිත් මේන්නට මේ ප්‍රදේශ දබුණ ඒක බොහමත්ම අගේ කරන්න ඕොන කාරණයක් ඒ අම්ද මම බොහොම ස්තතුති කරනවා ග්‍රමශය වල හැම කෙනෙක්ම වෙනුවෙන් අිකර ජනාධපත්තුමාටත් අගම ඇත්තුමාටත් ඉතාමත්ම ස්තූතිවන්ත වෙන උන්ට චිරත්කාලයක් මෙරට කර න්න හැකිව ශක්දති දැර ලබේවක්ල පාර්ථන කරන. ිල් නටම ෙත විදීම ගැන ඇත්ම ගංවාන්ී වසේ ම ගොඩක් ස්තතිවන්ත වෙනවා. சைம் விலாංகாவுட் බාத முதிலට டாා அடுමුலට, பංங்களலாதேේஷ் ලබාදන බවට සමාජ ධ්‍ය රහා පැතින පචාර අස්‍ය බව, லංக்காவே சீන தானපத்திக்காயாலே, பிரிட்ட பணிவயா நிகுත් කරමින් நிවதனை කනවා. சைனஃபம் என்னத்தை லோக்கே விவிது ரட்டவா வேட்டு விவிது மிலக வேට நிகுக்கர ව சீன தானපத்திக்காயாலே வඩத்துடசந்தகக்கவா. ෙදත් ංලාදේශය තවත් තමට නිශ්පාතිත සයින ොම් ෙන්ට මිලදගැනීමට බලාපොරත්වන මිල චීන රජයට දන්වා ොැති මවයි නාපතිකාරයාලය වැඩතුරත් ප්‍රකාශ කරන්නේ. පාරිමෝකයන්ගේ ලංගිට මගිහින් බහන්ඩ අලිකන්න වැඩසටහඳ අකණ්ඩව සිදුවර නිසා ඒගැන ජනතාව අනවශ්‍ය බයක් ඇතිකරගන්නඩ ඕනේ නැහැ කියලා අමත්‍යය මහිනරන්ද අලුත්ගමගේ මහතා ජනතාවට ප්‍රකාශ කලා. ්‍රගತති ගැන ත් ු ස මා ැස් ීමෙන් ප ස iyleට අදහස් දක් මින් තමයි මාතිවරයා ේභව කිය සිටියේ. හත්තිස්සක ගවියන්ට තමන්ගේ නිි්ාදරට ද ර්ථ දස්ා ථ ද්‍යස්ාන හ ක්ක කමරට බඩුවෙනවා ශක්ක මරු පත්‍රදී ගමත්ම බද ිර හල්මිේ අපිදැනට වියලයෝ මණ්ඩලේ හරහා සමුපකාර ඒවගේම සතෝස සහ සුපාගත්වලට බෙදෙනවා කිසිදු වැඩිවීමක් නෑ අපේවට බෙදන්නේ අනුවකට සුදුරත්තු කැකළු බෙදෙනවා නාඩු අනු හතරට දෙනවා. අපි මේ වසංගතේ බෝවීම ලක්කන්ඩ වවෂක කටිතු කරන්න ඕේ ිනිසු ජීත්ත කරන්නත් තුොන්ද නිසා ආහා ද්‍රව්්‍යවල කිසිදු අඩුවක් ඇති නොව විදට ගමටම දමට පික් හද නය ඇතිකග ඩොන හැ න කොට ලටි හම සංචරන සීමම පැනවීම හෙත්තුවෙන් ආදායම් අයිම වුවන්ට සහ රජේ සහදාාරෙහිම සියලු දෙට මූල්‍යආතර ලබාදන බද අමත්‍යවරයාම හිද සඳහන් කලා සියලූම සහදාාරලාබිටදවා ඊට අතරවා ආදාය මහි වෙච් සල න මිනිස්සු හදන බිල්ලෝනේ බිල්ලන්ට බයිවෙන්නෝ න සියලුම සහනාධාරලාබින් ලක්ෂණ සි අටකට. ඉ අමතරව මේ වෙලාේ මේ. හපු නිසා ආදය මහි වූ හැමෝටම දෙනවා. කොරණ වරසේ බලබෑමට ලක්වෙලා තියන ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් ගැන වගේම පෞද්ගලිකාශයේ සියලුම සේවක සේවිකාවන්ගේ ගැටලු සම්බන්ධයෙන් නිරංකරයෙන්ම අවධහනය යමුකරන කියලා කම්කරු කමසාර් ෙරල් BේKේ ප්‍රබාත් චන්ද්‍ර තිමහත්මය අවධාරණය කලා. සසුගේ දිනවල ඇතැම් ඇඟලුම් කරමාන්ත්‍රශාලාල සේවක සේවිකාවන් කොවිට් ආසාධතින් බවට පත්වීම හේතුවෙන් ඇැ පර්ශව කම්කරු දෙපාර්මේන්තුවට දේශ සහත චෝදනාල්ල කරති බෙනවා කම්කරු දෙපර්තමේන්තුවම සියලු චෝදනා ප්‍රතික්ෂප කරන බවයි අධ්‍යයක්ක්ෂ ජනාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිට් ආසාධතින් හදලාගත් ඇඟළුම් කරමාන්තශයාලාබල සෞඛ්‍ය කමිටු පිහිටවා සෞඛ්‍ය මාර්ගූපදේශ නිසි පරිදි අනුගමනය කිරීමටත් සෞඛ්‍ය කමිටු සත්තියකට වරක් කැස්ව සේවක සේවිකාවන් පිළබඳ නිරන්තර අවදහ යමුකිරීමටත් පියවර ගෙනති බෙනවා වඩසේ පැතිරීම සෞඛ්‍ය කමිටු පිහිටවා නැති නිසා ඇතිවුවක් බවට ඇතමුන් ගෙනගිය ප්‍රචාරවට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි එම නිවේදේ වැඩදුරටත් දැක් පෙන්න්නේ එෙන්ම රජසේවේ නිරත ගැිනිිමවරුන් සේට නොකැවන ආකාරින්ම පෞද්ගලිකංශයේ සේ නිත ගැිමවරුන්ටත් එම රක් ප්‍රසාදය ලබාදන ලෙස ර්මාන්තිශාලා හාමුපුතුදුන්ගෙන් දැනටමත් ඉල්ලම් කරති බෙනවා. පෞද්්‍යගලිකංශයේ සේවක සේවිකාවන්ටත් එන්නත් කරනේදී ප්‍රමුඛතාව ලබාදීමටයි. අවධාන යොම ඇති මෙවැනි වසංගතයක් පවතිනම හොතක එකනිකාට චෝදනා කර ගැනීම නවත්වා සියලු දෙනා එක්ප ඇතිවතිමෙන තත්වේට මුහුණදීමටයුතු කළේතු බවයි කම්කරු කොමසාරි ජෙරාල්වරයා නිකුත් කල නිවේදනී වැඩිදුරටත් දැක්වෙන්නේ එක්ස් පල් නකාවේ ගින්නෙන් ඇතිවන සමුදුප්‍රිය දෝෂණය අවම කරගෙන දිවරයන්ට කඩනමින් සහන සලසන්න කියලා අගාමාතය මහින්ද රාපක්ෂ මහතා උපදෙස් ලබාදුන්න. උස්වැටක කියයා මුහදතරයේ නික්ෂණ චරියකට එක්මින් තමයි අග්‍රමත්වයා මේදයට නිලධාරයෙන්ට උපදෙස් ලබාදුන්න. ඒගේම මේ අන්තුරනනිසා තමන්ගේ රැක්‍යාව කරගන්න බැරිව අසරනු දීවජන්තාවට එක්මනිම සහන සල්සය වැනි ප්‍රීවල ආරම්භ කරන්ඩි කියලත් අගමතිවරයා අදාල අංශවලට දැනම් දුන්න.

ස්පල් නකාවේ හටකත් ගන්න හතුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවන හානිිය අවමකිරීමට ගෙනැති ක්‍රියමාර්ග පිළිබඳ සොෑබැලීමට අග්‍රාමාත්‍ය මහින්දරාජ පක්ෂ මහ, ස්ත්වැටකේයාාව මුහුද තරේ නිරක්ෂණ චරිකාවක නිරිත වුණ. සමුද්‍රිය පරිසරය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියෝරක්ම ගන්නයි. ්‍රමා්‍යවරයා මෙහිදී සමුද්‍රිය පරිසර ආක්ෂණ අධකාරය නිලදහරින්ට උපදෙස්ලබ දුන්න. මෙවෙනි ආපදාවට මුහුණදීමට අශ්‍ය උප කරන හ මෙල ිලදීගන්නාලෙ සයි. අග්‍රාමාත මහිදරාජ පක්ෂ මහතා නිලදහරීන්ටම මෙහිදී වැඩිදුරටත් දැනුම්දුන්නන්නේ. ගෙනිගත් නවකාවෙන් බලපෑමට ලක්වන මුහදතරේ දෛනික දිීරටයතු අඩලවීමින්. පිඩාවට පත් දිහිවර පජාවට සැලැස්මකට අනුව සහන සැලසීතු බව. අග්‍රාමාත්‍යවරයා මහිදිී රාජමාත්‍යයකංචන විජේසක කරම හතාට දැනුම්දුන්න. මෙ අතර මෙම අනතුර හේතුවෙන් දිවර කටයතු අඩාල වූ දිවර පවල් සඳහා. අදාම්ලාබීට ලබා දෙන්න රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට කටයුතු කරන බව රාජ්‍යමමාත්‍යය ශහන්සේම සිංහම හතා සඳහන් කළ. නෞකාව ඇතිවෙච්ච තපත්වය තුළ දීර ෂේෂට දීවර කාරණිකයන්ට ඇතිවෙලා තියෙන අපසුතාවයන් පිළිබඳව ඉඳ ඒක සලකා බලා අපි ඔවුන් මේ පන්දාහ ලබා ගනීමට සුදුසු කඳවරක් හැටියට නම් කල් තිෙන යනු අපි දීවරමාත්‍යයන්යෙන් ඉල්ලීමක් කර වහම අපිට අවශ්‍ය තොරතුර ලබා දෙන්න කියලාිඔුන්ට දැනට රුපියල් පන්දදාහක දීමනාව ලබා දෙන්න කටයුතුරන. මෙ අතර ගනිිගැනීමට ලක්වුණු නොකාවේ වත් පිපිරීම් කිහිපයක් ඊරාත්‍රයේ සිද වුණ. කොහොමුණත් මෙවැනි අවස්ථාවක ඒයාකාරයේ ගිනිිගැනීම් සිදුවීම සාමාන්‍යතත්වයක් බව. වරා අධිකාරය සමහපති විශ්‍රාමික ජෙනරල් ධයාරත්නායක මහතා සඳහන් කළ. විශේෂදඥෝ කියනදේ තමා මෙවැනි ගින්නක් නැති වුණට විිටින් විට නැවතෙන්න්න පුලා මොකද විශාල වසිය රත්වෙල තියෙ නැව ගියන් ලතින්නේ ඒවගේ ඇතුරේ තියන තව බඩුවාරද විිටියීමට ගෙන ගණඩපුලුවන් කියලාල සූදානමින් තම අපය ඉන්නේ. අද පාදර වෙනකට යාම් කිසි සුල්ලු පිපිරීමකුත් සමග ගින්නක් ඇතිවරතියනවා. ත් මේ වෙන ොටේ එක පාලනි කරලා තියෙනවා නැව බාහිරට තෙල් කාන්දුවීමක් ඒ වගේ දෙයක් විශාල වසයෙන් සිදවෙලා නැති බවයි අපේ අවට ඉන්න ප්‍රකාශ කරන්නේ නැම මාසික්‍රම් සැරයක් මේ නැව කියන හැම වරායකටම යනවා මේ ප්‍රදේශයේ දිරන්තරේ මේ රාජිකයි කට්ගේ නැවටයතු සඳහා සැරිසර නවක්. අපේ වරායටත් මේ තුන්ගේ නිවතාවයිටයි මේ. මේ දිනඒ පැමිණෙන්ට නනිවිත තිබුණ. ඉතින් ඒකයා ඒම ප්‍රශ්නයක් තියන බව අපි දැලන් හිටියන මේක අතරමගගේද ඇතුවෙචි ප්‍රශ්නයක්ය මේ සම්බන්ධයෙන් අමාස්තේරෝහි අපේ ගුණවරදන මතාද අදහස් පල කලා වරායට ඇතුනකොට මේ නැවනවෙයි හොයි නව වුණත් නවක් ඇතුළට ගන්න පුළුවන් තත්ේ තියන දික හොලබල්ලටමි නව තුළක ඒ දුමක් මතුවනා කල කියකොට තමට අප ටක් එකක් කියවලා ඒ ටක්ගගෙන් ඒකට වතුර ගහන්න අශ කරන වැඩ පිළබල හද. ඒ නිසා අපිට ඉන්දයි වරයන්ත් පිටත්වෙනකොට කිසිම රුද මක්ලන අපේ වරයා දිකයි මේ වනවටත්ේ රක්ෂණ සමාගමට විශේෂෙන් අපේ වෙෙල්ලන සිද්වෙලාතිීන න ඒවාගේම සමුද්‍රිය දූෂණය මේවට සම්බන්ධයෙන් සියලුම කටයුතු අපි ක්‍රියාත්ම කරනවා හැම වන්ධදියක්ම ලාගන්න වශකඩයුතු සූ නග. කොළඹ රට නවික්ක සැතපුම් නමයි දශම පහ දුරින් නැංග්‍රෝම ලාතිබේද. පසුගේ විසි වනඳදා ගෙනිගත් එක්ස්පස්පල් නකාවේ ගන්න මෙවන විට බොහෝදුරට නිවා අවසන් කර තිබෙනවා. මෙම නෞකාේ ඉදන ටැක කියය තුළ ඉදන්න මෙට්‍රික්ටන් තුන් සේ විසිප පහක් තිබූ වසඳහන්. මේ අතර නෞකාවේ ගින්න මඩ පැත්වීමට අසරු ශ්‍ර ලංකා ගුවන් හමුදදාට අඇත් මෙල් දෙේ දොලහ වර්ගේ හෙලිපටය අක්කොදා ගනමින් ගන්න මතට ගිනිවීමේ රසායනික ද්‍රව්්‍ය, කිිලග්‍රම් හරසේ සිපහක් හෙලීමිටයුතු කළා. ආකාවේ පිසු ාලුම් හ සුන්බුන් මේ වන විට මීගම ආස්ත්‍රිත වෙරලතීරයට ගොඩ ගැසීම නිසා වෙරලතීරයේ දැඩි ලෙස පවිත්‍රවී ඇති ැවින් සුම්බුන් කොටස් ඉවත් කර, වෙරලතීරයේ පිරිසිදු කිීම ශ්‍රිලංකා ගුවන් හමුදාවේ දායිකක්වෙන් අද සිදු කෙරුණ. මේකඟ පරම්පරාවටත් ආදායමපයෑන්ටේ රටපුරා තරුණ අධිතාක්ෂණ ගමාන්න පිහිටි වනව කියලා දාම රාජපක්ෂා මාතවරයා සඳහන්තලා. පොල්නරු දිශවවිකේ ගම්මාන කිහිපේක, අධිතාක්ෂණ ගම්මාන සැලසුම් කරන ආකාරෙන් නිීක්ෂණය කරන්න එක්වෙමින් තමයි අමාතිවරයා මේ බව කියාසිටේ. පොළොන්නවු කිලනොච්චයාහා මොනාගලයන දිශව්‍රික් වලින් ආරම්භකිරණ ්‍යවසායකත්වය ප්‍රමුmuka කරගත්, ආදර්ශ තරුණ අධිතාක්ෂණ ගම්මාන දිවනි අනිකුත් දිස්ත්‍රික්ව වලටද රැගෙනීමමට කටයතු කරන බව. අමාත්‍ය නාමල්රජපක්ෂම හතා ප්‍රකාශ කළ. වැලිකන්ද අසලපුර ඇතුළු ගම්මාන කිහිපේක, අධිතාක්ෂණ ගම්මාන සැලසම් කරන ආකාරය හා. ඊට ඇත්න වපසරිය අමාතවරයාගේ නිරීක්ෂණයට ලක් වුණ. එක් ආදර්ශ ගම්මානයකට පවල් හාර්සිියත් පන්සිියත් අතර සංඛ්‍යාවක් ඇතුළත්වන පරිදි එම ගම්මාන නිමාණයක් කෙරනවා ේදය අනුවයි බලාපොත්වන මෙවරද අවාසාන වෙනකොට සැලසුමක් සහිත විවසාගත්්‍යය ප්‍රමුු කර රුණ ගම්න්න තු ිෂ්‍රික්තුන කේන්ට කරෙන බිරන්න හහිද විශේෂයම කුෂිකර්මාන්තය තාක්ෂණයත් සම සත්වපාලනය සහ. විවසායකත්වය කේන්ට කරගත් ගම්මාන බවට මේ පරිවර්තනය කරන්න. මේය ආදර්ශ ගම්මාන්න තුනක් විදි අපි ඉදිකරන්න බලාපොරොත්වවෙන්න මේ සාර්ථකත්වය දෙක් අවිවෙලාපෘත්න ලංකාා අෙකු විශ්ිකට ම. දවලපිිය දිිස්ප්‍රි කරෝහලේ පපතිකාර ලබන කරෝනා ආසධතයන් වෙනවෙන් ඉදි කර. ඔක්සිජන පද්ධතියේ කටයුතු ආරම්භ කෙරුණා ඔක්සිජන් පද්ධතියේ කටයුතුවරමවිින් ඔක්සිජන් සිලින්දර ලබාතීම රජ්චමමාතය ඉන්දිකකාු ෘත්්මතාගේ ප්‍රධනත්වෙන් සිදුවනාා. ජ මත්්‍යවරයාගේ ඉල්ලීමම පරිදි ප්‍රදේශයේ පරි්‍යා ශල්ලීන්ගේ මැදි හත්වීම මත මෙම වැඩ පිවල ක්‍රියාපට නැගවීමටයි කටයුතු කරනේ දවල පිටිය දිිස්ට්‍රික් රෝහය මවිට කරුණ ආසාධයන් සේකට අධික පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිනවා. අපි මේ රෝහල ගැන ගොඩක් දවස් කතා කර අවශ්‍යතාවයන් කත කතා කර නමුත් න කියය තත්ව උට මයි අම්යම් දෙවල් ඇතිත් ොකද එකක් කියන්න ඕන දිසකේ අ්ඩුම පහසුකන් යටතේ තියාගෙන කොවිට රෝගී ප්‍රමාණයකට ප්‍රතිකාර දන්නහ අතර ැද රෝග. මාරුගරණ ස්ථානයක් බවට මේ වෙදි පස්සෙරතිීම තමුන්ගේ රාජකාරි සීමාව කොටු කරගන්න නැතුව සීමාවෙන් එලිය රගග ගඩක් ගයි මේ රෝගයේදී පරජය වෙනුවෙන් රට වෙනුවෙන් ජනත වෙනුවෙන් හිතර පටයුතු කරණය එක අපි ස්තතිබන්ත වන්නවා එ සමකින් ප්‍රප්‍රධහය ස්වාධීන පවෘතිමින් නිමාවට පත්වනවා ඔබට සුපක්්ච අයිබෝන්.